ඇත්ත කතා කරන මිනිස්සු වහලා දාලා මේ රටේ අනාගතය නැති කරන්න දෙන්නේ. ඔය කවුරු මොනවා කිව්වත්, ඔය මොන මාධ්‍ය සම්දර්ශන ඔය 225ම දැම්මත් ඇත්ත තත්ත්වය මේක. ඉන්දියාවේ ගන්නෝ හිඟා කාලා ලංකාවට සල්ලි එව්වා, අමතක කරන්න එපා ඒක. ඔය දේශපාලන අමාත්‍යංශවල ඉන්න ලේකම්ල ඔය ඉන්නේ 60ට හමාරක් ඉන්නවා රාජ්‍ය සේවක, උණුයි තමයි මේ රට කෑවේ. එහෙම නැතු මේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු දෙමෙයි ඈ, මේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු දුක් විඳින්න මේ රාජ්‍ය සේවකයෝගේ බහුතරයක් දේශපාලඥයන්ට කඩේ යනව. මාව මරලා දැම්මත්, මාව හිරේ දැම්මත්, අද ඉඳලා මම රටේ වෙන සියලු ප්‍රශ්න කතා කරනවා. හෝ දැන් අපි මේ ලංකාවේ කොලණියක් වෙන එක නවත්තන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නවත්තන්න මම හිතන්නේ පුළුවන් වෙයි කියලා. මොකද අපි ඉන්දියාවේ කොලණියක් වෙලා ඉවරයි අපි ලංකාව. ඒ නිසා තමයි අපි හැමදේම අපේ ආයතන, අපේ රටේ පුරවැසියෝ හැමෝම දැන් ඉන්දියාවට ඕන විදිහට තමයි නටන්නේ. ඒ කියන්නේ හේතුව තමයි ඉන්දියාවේ වහල්භාවයට ලක් වෙලා ඉවරයි. හේතුව මේ අපි ණය ගන්නවනේ ඉන්දියාවේ. අපි ඉන්දියාවෙන් දැන් ණය අරගෙන මේ එදා වේල ට්‍රැවල්ස්. ලංකාවේ එදා වේල ට්‍රැවල්ස් දැන්. කායෙන් හරි ගත්තා, මෙහෙන් ගත්තා, දුන්න මොන මොනවා හරි ගුණ්ඩු ටිකක් කට්ටියට, කට්ටියට කන්න බොන්න දීලා පොඩ්ඩක් ෆන් එකේ තියලා තියෙනවා. හැබැයි ඒක විපාක ගෙවන්න වෙලා තියෙනවා දැන් අපට. අපිට දැන් අද බලන්න එදා සිද්ධිය කටුනායක එයාපෝට් එකේ සිදුවීම කොච්චරනම් භයානක දෙයක්ද. රටේ තියෙන ප්‍රධානම ස්ථානය අපි වීසා ගහන්න ඉන්දියාවට බලය දීලා තියෙනවනේ එන යන කෙනෙකුට. ඒතකොට ලංකාවේ කෝ දැන් ලංකාවේ නීතිය කෝ අපි අහන්නේ. නීතියක් තියෙන මේ නීතියක් හැමෝටම ක්‍රියාත්මක වෙන්න ඕනේ ඈ. ඉතින් අපි අහන්නේ ඒකයි. රටේ කෝ ජනාධිපති කෙනෙක් නැහැ, අගමැති කෙනෙක් නැහැ, විදේශ කටයුතු ඇමති කෙනෙක් නැහැ, අධිකරණ ඇමතියෙක් නැහැ, මොකෙක්වත් නැහැ. ඕඩ රටකින් එන ඕන කෙනෙක්ට ඇවිල්ලා එයාපෝට් එක ආක්‍රමණය කරලා වීසා ගන්න පුළුවන්. කව මේකද හොඳම දේ කියන්නේ? මේකට අවසර දීලා තියෙන පාර්ලිමේන්තුවෙන් දීලා නේකට. එතකොට රටක් ගිනියන්නේ කොහොමද? මේ මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ විහිළුව? ඈ අපි කොතනද ඉන්නේ කියන්නේ? මේක තනිකරම මේ මම දකින්න දේශපාලන සෙටප් එකක්. මේක තනිකරම ඉන්දියාවට ඕන විදිහට හෙන්චයෝ ටිකක් මෙහෙ දාලා නටවගෙන යනවා. මේක තව අවුරුදු 5ක් යනකොට ඉන්දියාවේ කොලණියක් වෙන එක නවත්තන්න බෑ. අපි ඉන්දියාවේ කොලණියක්. අර හොඳ තරුණයෙක් කතා කර, අපි තරුණයාට ඇත්තටම පුදුම ආදරයක් තියෙන මගේ නම්. තරුණයා ඇත්ත කතා කරේ. හරි? ඒ තරුණයා ඇත්ත කතා කරේ. ඇත්ත කතා කරන මිනිස්සු වහලා දාලා මේ රටේ අනාගතය නැති කරන්න දෙන්නේ. ඒ තත්ත්වෙට තියන්න එපා. අපි මේ රටට ආදරේ. අපි මේ රට දාලා අපේ අද බලන්න දවසකට 375 400ක් මේ තරුණ තරුණිය මේ රට දාලා යනවා. ඇයි යන්නේ? මේ රට එපා කියලා. ආයෝ යන්නේ එකෙක්වත් එන්නේ නැහැ මේ රටට. ඒක අපි හොඳටම දන්නවනේ. මේ රටින් අද ගුවන්ගත වෙච්ච එක ආයෙන්නේ නැහැ. උඩ මේ රට එපා වෙලා තියෙනවා. කලකිරලා යදිනේ. ඉතින් හැමෝම දැන් මගේ ළඟට කොච්චර එනවද බෙහෙත් ගන්න තරුණ තරුණිය? කියන්නේ අපි රට යනවා. අපි ඕස්ට්‍රේලියාවට යනවා, ජපානයට යනවා, කැනඩාවට යනවා. මං අහන ඔයාලකට ඇයි මේ යන්නේ? ඔයාල ඔක්කොම ගියාම කවුද ඉතුරු වෙන්නේ කියලා. වැඩක් නැහැ සර් මේ රටේ හිටියට. ඇත්ත. ඇත්ත. මේ රටේ හිටියට වැඩක් නැහැ. මේ රටේ මිනිසුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. මේ රට ඇත්තටම අපි බහුජාතික සමාගම් වලට ණය වෙලා, ගැති වෙලා, අපි විනාශ වෙලා නන්නත්තර වෙලා තියෙනවා. අපට ඕනේ මේකෙන් මිදෙන්න. මේ මිදෙන සිස්ටම් එක හදාගන්න. එතකොට අපි දැන් හිතන්නේ තව ටික දවසක් යනකොට අපේ මේ සියලුම දේවල් ආක්‍රමණය කරලා කරලා අපට අවශ්‍යම දේවල් වෙනත් රටවල් වලින් අපිව පාලනය කරනවා නම් ඇයි අපට රටේ නායකයෙක්? ඇයි අපට නායකයෙක්? ඕන්නේ නැහැ. එහෙනම් මේක එහෙම් පිටිම දීලා අවුරුදු 10කට විතර ගිවිසුමක් ගහලා උඹලා පාලනය කරලා දීපල්. එතකොට අපේ ණය ටික හරි ගිවිලා ඉවර වෙයි. අද එන්න එන්න ණය බරින් අපි උග්‍ර තත්ත්වයටපත් වෙලා රටේ ආර්ථිකය නැත්තට නැති වෙලා අද ජීවත් වෙන්න මිනිසුන්ට බැරි තත්ත්වයට පත් වෙලා මිනිසුන්ට එදා වේල කණ්ඩ නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔය කවුරු මොනවා කිව්වත්, ඔය මොන මාධ්‍ය සම්දර්ශන ඔය 225ම දැම්මත් ඇත්ත තත්ත්වය මේක. අද බලන්න මෙතනින් එහාට අපට යන්න පුළුවන්ද කියලා. ඈ අද කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්න පුළුවන්ද කියලා බලන්න. අපි තවම මේ සෙල්ලම මේ බල්ටි ගහන්නේ ඇත්ත. මම මේක පිළිගන්නවා. පහුගිය කාලේ ගෑස් පෝලිං, තෙල් පෝලිං හැම දෙයකටම පෝලිං තිබුණා. තිබිලා අපි නන්නත්තර වෙලා හෙම්බත් වෙලානේ හිටියේ. හැබැයි දැන් ටිකක් ඒ පෝලිං සිස්ටම් එක නැති වුණා. අපි දැන් ආවා. හැබැයි මේ වෙලාවේ අපිට තියෙන පොඩි අවස්ථාවක්. අපේ රටේ තියෙන නිෂ්පාදන ටික හදාගන්න අවස්ථාවක් දීනවා. එතකොට අවස්ථාවක් දීලා අපිට පුළුවන් නම් අපේ නිෂ්පාදන ටික හදලා විකුණන හරි ණය ගෙවන්න තත්ත්වයටපත් වෙන්න ගියොත් අපිට බේරෙන්න පුළුවන්. හැබැයි එහෙම නොවුනොත් හිතන්න එපා ණය ගෙවන්න පටන් ගත්තොත් අපි
අපි ආයෙත් අර තත්ත්වයට පත් වෙනවා. ඊට අන්ත තත්ත්වයට පත් වෙනවා. මේ ණය නොගිරිනේ අපි ඩොලර් සංචිකිතේ තියාගෙන යන්නේ ණය නොගෙවෙන එක. හැබැයි ඔක ගෙවන්න එපේ. ඔක ගෙවන්න ගත්තත් එහෙම වෙන්නේ අපට හොම්බෙන් යන්නේ. එතකොට අපේ තත්ත්වේ වටහා ගත්තා ඉන්දියාව. අපි ඉස්සේ චීන ගහයි කියලා ඉස්සරලා. හැබැයි ඉන්දියාව ඊට වඩා ඉක්මන් වුණා. අපේ තත්ත්වේ වටහාගෙන අපට පරිප්පු යටයක් දීලා තව මොන මොන සූපින් ටිකක් දීලා පොඩි සල්ලි ටිකක් දීලා මේ හිඟන්නෝ ඉන්දියාව හිඟන්නෝ හිඟා කාලා ලංකාවට සල්ලි එව්වා අමතක කරන්න එපා ඒක. හිඟන්නෝ සල්ලි එපු රටක් අපි. හිඟන්නෝගේ යැපෙන රටක්. ඔය ලොකු ලොකු මහත්තුරු ලොකු ලොකු දේශපාලඥයෝ ටයිකෝට් දාගෙන ගිහිල්ලා විල් ලැජ්ජයිනේ මෙයා. ඈ ටයිකෝට් නෙමෙයි රෙදි නැතුව යන්න ඕනේ. ඔව් මේ රටට කරපු අපරාධයට. මේ රට විනාශ කරා. මේ රට නැති කරා. මේ රට නැති කර දේශපාලන 225යි ඔය දේශපාලන අමාත්‍යාංශවල ඉන්න ලේකම්ලා ඔය ඉන්නේ 60 උට හමාරක් ඉන්නවා රාජ්‍ය සේවක උණුයි තමයි මේ රට කෑවේ. එහෙම නැතු මේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු දෙමෙයි. ඈ මේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු දුක් විඳින්නේ මේ රාජ්‍ය සේවකයෝගේ බහුතරයක් දේශපාලඥයන්ට කඩේ යනව. මාව මරලා දැම්මත් මාව හිරේ දැම්මත් අද ඉඳලා මම රටේ වෙන සියලු ප්‍රශ්න කතා කරනවා. හැබැයි කට්ටිය හිතුවා මම දේශපාලනේට එයි කියලා. හැබැයි මම දේශපාලනේ කරන්නේ නැහැ. මොකද දේශපාලනේ කරන්න සුදුසු රටක් නෙමෙයි මේක. ඒ නිසා මම මේ ව්‍යාපෘතිය කරගෙන යනවා. මම රංජන් මුහන්දිරම් කියන පදනම පටන්ගෙන මට පුළුවන් විදිහකට මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු අන්ත අසරණ මිනිස්සුන්ට උදව් කරන වැඩපිළිවෙල මම පටන් ගත්තා. ඒ කියන්නේ ඔබතුමා මේ ප්‍රශ්න කී කී ඉන්න විතරක් නෙමෙයි ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න හදන්නේ. අනිවාර්යෙන්. මම මේක පටන් ගන්න ඉවරයි. දැනටත් මම පටන් ගන්න ආවා. ටික ටික මට පුළුවන් ආකාරයෙන් මම මිනිසුන්ට බෙහෙත් හේත් ටික දීගෙන පුළුවන් මිනිසුන්ට ගෙයක් හදාගන්න උදව් කරගෙන ළමයි ඉස්කෝලේ යවනවට උදව් පදව් කරගෙන මම ටික ටික ඒක කරගෙන ගියා. ඒක ප්‍රසිද්ධ කරේ නැහැ. හැබැයි ඒකත් මම ප්‍රශ්නයක් ඇල්ලුවා මේ මොකද මම නිහඬව කරන්න ඕනේ නැහැනේ. ඒ නිසා මම පොඩ්ඩක් මේක පුළුල් ප්‍රචාරයක් එක්ක ගිහිල්ලා අපි වැඩ කරනවා කියලා පෙන්වන්න ඕනේ. මම දේශීය වෛද්‍යවරු ජූලි 4 වෙනිදා මහනුවරට ගෙන්නන මධ්‍යම පළාතේ ඉන්න කට්ටිය. ඒක ආයුර්ද දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා අපේ ආණ්ඩුකාරතුමත් එක්ක මධ්‍යම පළාතේ එකතු වෙලා අපි දැවැන්ත වැඩක් මම කරනවා. ඒ කියන්නේ 100කට දේශීය පාරම්පරික වෛද්‍යවරු 100කට සම්මාන ඇගේ මුදල් මේ සියල්ලම අපි ලබා දෙනවා. ඔබතුමා මොකද්ද පරමාර්ථය එහෙම කරන්න? දේශීය වෙදකම ලෝකෙට ගෙන යන්න. එතකොට අපිට පුළුවන් විදේශ මුදල් ලංකාවට ගේන්න. දේශීය වෙදකම තමයි අද බ්‍රෑන්ඩ් කරන්න පුළුවන් එකම දේ. ලෝක බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. එතකොට මොකද හැම දෙයකටම එකම ප්‍රතිකාරයක් කරන්න පුළුවන් දේශීය වෙදකම විතරයි. ඒ නිසා මම ඒක කරනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. ඒ හරහා ගම්වල ඉන්න දුප්පත් දුවදරුවෝ නෝ වැඩිහිටියොන්ට අත ගහන්න යන්නේ නැහැ. දුවදරුවෝ මේ රටේ හොඳ නිර්මාණශීලී පුද්ගලයෝ කරනවා. නිර්මාණශීලී පුජ්‍යලය කරලා කාටවත් අතනපා ජීවත් වෙන්න පුළුවන් නම් පොල් කට්ටක් හදලා නිර්මාණය කරලා විකුණන්න පුළුවන් නම් අපේ රටේ තියෙන සම්පත් ටික නිර්මාණශීලීව හදලා විකුණන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි ලබන ජයග්‍රහණය. ඒ වගේම තමයි මම කැමති මේ රට 100%ක්ම පුජ්‍යලීකරණය වෙනවට. මම එතන ඉන්නවා. මේ රජයේ තියෙන ආයතන සියල්ලම පුජ්‍යලීකරණය කරොත් මේ රට දියුණු වෙනවා. ඒ කියන්නේ කාට එතකොට ස්ට්‍රයික් නෑ රටේ. වෙලපාලි නැහැ, උද්ඝෝෂණ නැහැ, හොඳ වැටුපක් ගන්න පුළුවන් සේවක මණ්ඩලයකට වැඩ කරන හැමෝටම පුජ්‍යලික ආයතනවල පඩි වැඩිනේ. අපේ ආයතනේ පවා පුජ්‍යලික හොඳට මිනිස්සුන්ට පඩි ගෙවනවා අපි. ඉතින් ඒක මේ රට පුජ්‍යලිකරණය වෙන්න ඕනේ. අපි මේ දේශපාලඥයොන්ට කඩේ යන්න ඕනේ, උන් කරනකම් අපි බලාගෙන ඉන්න ඕනේ. අපිට පුළුවන් එතකොට. දැන් මේ මගේ ආයතනේ මෙච්චර ගරා වැටලා තිබිලා විනාශ වෙලා නඩු වැටලා එහෙම තිබිලත් එක දේශපාලඥයෙක්ගේ උදව් කරන්නේ නැහැ නේ. එක බැංකුවකින් මම උදව් කරන්නේ නැහැ නේ. අද බැංකුව මගේ ළඟට නෙන්නේ. බැංකුවයි මිනිස්සුන්ට. දියුණු වෙන මිනිහෙකුට බැංකුවක් එපා. දියුණු වෙන මිනිහේ බැංකුවකට ගියොත් මිනිහා නැති වෙනවා. බැංකුව බලන්න බැංකුව පෝසත් වෙන නිසාක මිනිස්සු පෝසත් කරන්න නෙමෙයි. ඒ නිසා කරුණාකර මම කියන්නේ රටේ ඉන්න හැම ව්‍යවසායකයෙකුටම බැංකුව අතාරින්න ඉන්න. බැංකුව පස්සේ ගියොත් ඔයාලා නැති වෙනවා. බැංකුව අපි පස්සේ එන විදිහට වැඩ කරගන්න. ඒක තමයි කොන්දක් තියෙන පිරිමේ කොන්දක් තියෙන නියම ශ්‍රී ලාංකිකයෙක් වෙන්නේ. අපි ණය වුණේ නැහැ. අපි ණයට කාපු ජාතියක් නෙමෙයි. ඒ නිසා අපි හොඳ සැලසුමක් ඇතුව අපි රටේ ඉදිරියට යන්. මම එකම ඉල්ලීමක් කරන්නේ බැංකුවලින් මිනිස්සු ඈත් වෙන්න. බැංකු කියන්නේ එතකොට ওই ඉන්ෂුරන්ස් ෆිනෑන්ස් කම්පැනි කියන්නේ මිනිස්සු ඌරා කන ඒවා. මේ වගේ අපි පුළුවන් තරම් ඈත් වෙලා මේ රටේ නිර්මාණශීලී පුද්ගලයෝ බිහි කරන්න තමයි මගේ බලාපොරොත්තුව. එක සැලසුමක් දෙනවා. මේ ආරම්භය අපි ඉදිරියට වැඩ කරමු. බය වෙන්න එපා. මේක අපේ රටයි.